ටිකක් නුහුරු නුපුරුදු කෙනෙක් ඔබට මුණ ගැස්සොත් නහදන්නේ අඳුනනවද ඉවාන් පෞලුෂාව අපිට හුරු පුරුදු නමක් නෙවෙයි හැබැයි නුහුරු නුපුරුදු කියලා කියන්නත් බැහැ මට මොකද එක්තරා කාලෙකදී මේ ගීතය ඔබේ මගේ හදවතේ වැඩිපුරම ජීවත් වෙච්ච ගීතයක් බවට පත්වනා චාරුක සුරවීර තමයි ගීතය ලිව්වේ අප්සරාද සිල්වා ගීතය ගායනා කරන්නේ රුසියානු සාහිත්‍ය මම හිතන්නේ අපේ පොඩි කාලේ විතරක් නෙවෙයි වර්තමාන ළමා පරම්පරාවත් සංස්පර්ශනය කරන්නට ඒ සාහිත්‍යයට පුළුවන් අපි නම් තරුණ කාලේ රුසියානු සාහිත්‍යය කියවද්දී එක වෙලාවකට රුසියාවට ගියා වාගේ ගෝකිගේ මැක්සිම් ගෝකිගේ අම්මා නව කතාව කියවද්දී අපි පාවෙල් වෙන්න ආසා කළා එතකොට ලියෝ ටෝල්ස්ටෝගේ පොත් කියවද්දී එහෙම නැත්නම් චිංගීස් අයිත්මාතෝගේ ගුරු ගීතේ කියවද්දී අපි ශාරීරිකව නොගියට රුසියාවට ගියා රුසියන් පොත්වල නිරන්තරයෙන් කියවන වොඩ්කා ගැන කියවද්දී අපි හිතේ වොඩ්කා කියන්නේ ඔවුන්ට ජලයේ තරම් හුරු පානයක් කියලා මට මතකයි රුසියාවේ අවුරුදු 20ක් විතර ජීවත් වෙච්ච අපි දන්න මිත්‍රයෙක්ගේ පෙම්වතිය රුසියාවෙන් ඉඳන් ලංකාවට ආවා මේ පෙම්වතා හොයාගෙන එයාගෙනම නතාෂා ඉතින් නතාෂා කියන්නේ බැලේ ශිල්පිනියක් මට මතකයි දවසක් අවන්හලකදී නතාෂා මුණ ගැහුනහම ලංකාවේ ඈ බොහෝම ලස්සනට අර සුදු පාට මූණෙන් ඈත බලාගෙන ඇගේ පපු පෙදෙසයි මුහුණයි අතර තියෙන බෙල්ල ලංකාවේ කාන්තාවන්ට වඩා උසයි හරියට ලස්සන සුදු පාට කිරි පාට හග්ගෙඩියක් වගේ උස බෙල්ලක් තියාගෙන තාලෙට නතාෂා වාඩි වෙලා හිටියා අපිට මේවා කියද්දී රුසියාව පේනවා ලිනින්ග්‍රැඩ් පේන්න පටන් ගන්නවා ලුලුම්බා විශ්වවිද්‍යාලය ගැන අපෝ හිතන්න පටන් ගන්නවා මොස්කව් නගරේ පේන්න පටන් ගන්නවා ඊට පස්සේ රුසියානු සාහිත්‍යයේ කියන විදිහට හිම දියවෙන්නේ හෙට උදේ වහින්න කිට්ටු වුණාම දැන් ඔන්න හිම දියවෙන්න පටන් අරගෙන දැන් හෙට උදේ හිමදිය වෙනකොට අපේ ජීවිතෙත් දිය වේද දන්නේ නැහැ. ඉවාන් පෞලුෂා ආයෙත් අප රුසියාවට එක්කන් යනවා. දැන් ඇනාටිකාංගනාවක්. නැටුමින් බිම අස්වද්දන්න පුළුවන්. හැබැයි එකෙන් එයා රූබලයක් නෙලනවා. ඔන්න රූබලය ආයෙත් අපිට ඔවුන්ගේ මුදල් ගන්දුනො සිද්ධ වෙනවා. මට මතක් වෙනවා මස්සුඹුල ලිව්ව නැටුම් පිළිබඳව ගීතය. ඒකෙත් තියෙනවා අම්මේ මං ඊයේත් නැටුවා මට නටන්න සිද්ධ වෙලා තියෙනවා මං ආස නැහැ නටන්න හැබැයි මම නටන්නේ අම්මාට මුදල් ලෙවන්න කියලා ඒකෙදි ඔහු ඉතාම ලස්සනට කියනවා කොළඹ නගරයේ නටන අපි රූපහන් නාලිකාවල නටන කාන්තාවන්ගේ ජීවිතේ කොච්චර ඛේදනීයයිද කියලා ඒක කියනවා සින්දු විෂුවල් වලට ගියොතින් දාහ ගානේ ලැබෙනවා ඒක අමතර ඒ වුණත් විලුඹ තුනටිය රිදෙනවා රුපියල් 1000කට අම්මේ මම මේ රැට් නටන්නේ ටීවී එකේ පෙන්වුවට දැන් කියනවා උත්සවයේ දවසේ මගේ මට අම්මා කී දේ මතක් වෙනවා ඇත්තමයි සමහර දවස්වල හරි අමුත්තක් දැනෙනවා ඇයි දන්නවද අලුත් නැටුමකට දුහුල් ඇඳුමකට වශී වුණු පොහොසත් අය තෑගි දෙන්න තහනවා මං එපාමයි කියනවා මොකද මේ නලගනන් දැක්කහම ඔවුන් ගමෙන් ආවා කියලා නාගරික තරුණයන්ට හිතෙන්නේ නැහැ මේ ලුම්පන තරුණයන්ට හිතෙන්නේ නැහැ මේ නිසාචර පිරිමින්ට හිතෙන්නේ නැහැ දවස් 9ක් ෂෝස් දිගටම ඊයේ මට අර ලෙඩේ හැදුනා ඒත් අම්මේ ගණන් නොගෙනම gedara ගැන හිත හිතා නැටුවා කොච්චර ලස්සන රචකයා ලියනවද දවස් 9ක් ෂෝස් දිගටම ඊයේ මට අර ලෙඩේ හැදුනා මේ වැඩසටහන ඕන කෙනෙක් දන්නව කාන්තාවන් සම්බන්ධයෙන් මොකක්ද මේ කියන්නේ කියලා ඒත් ගණන් නොගෙනම නැටුවා අම්මට සල්ලි එවන්න ඕන හින්දා අම්මගේ විටමින් ටිකයි තාත්තගේ දාන්නට බඩුයි ගන්න සල්ලිත් ඔන්න අම්මේ මේත් එක්කම එවනවා මේ නටන්නේ අම්මට සල්ලි යවන්න උත්සවත් දැන් වැඩි නිසා සෝස් දිගටම තියනවා නිින්ද නෑරෑ පුරා නටනවා උදේ ප්‍රැක්ටිස් කරනවා ඇඟේ හැඩ නැති වෙයි කියා කන්න දෙන්නේ රෑට බත් කිල්ලෝ 10ක් ඉන්නවා හොරෙන් අපි තේ හදනවා ඉතින් ලෝකෙ කොහෙත් නාටිකාංගනාවන්ගේ ජීවිතේ මේක තමයි ඉවාන් පෞලුෂා දියවෙන්නට පෙර හෙට උදේ හිම ජීවිතේ වැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ